අද 2023 දෙසැම්බර් මාසේ 9 වැනි සෙනසුරාදා මේ දින කිහිපයක් ඇතුළත කැනඩාවේ සහ එක්සත් රාජධානී වෙනස් වෙලා තියෙන ඉමිග්‍රේෂන් අප්ඩේට්ස් කීපයක් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් අනවුස්මන් කීපයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න මම අද සූදානම්ින් ඉන්නවා. මුලින්ම අපි ගමු කැනඩාවේ දැනට ඒගොල්ලන් දීලා තියෙන ඉමිග්‍රේෂන් අනවුස්මන් කීපයක් පළවෙනි එක තමයි 2024 ජනවාරි පළවෙනිදා ඉඳලා කැනඩාවට ස්ටුඩන්ට් වීසාවලට ඇප්ලයි කරන ඉන්ටර්නැෂනල් ඇප්ලිකන්ට්ලාට ඔවුන්ගේ පළමු වසර ටියුෂන් ෆී එක සහ ගමන් වියදම් වලට අමතරව සිංගල් ඇප්ලිකන් කෙනෙක්ට ලිවින් කෝස්ට් එක $20,635 දක්වා ඉහළ දාලා තියෙනවා ඒගොල්ලෝ. මේක කලින් තිබිලා තියෙන්නේ ඩොලර් සාමාන්‍යයෙන් 10,000ක වගේ ප්‍රමාණයකට. කලින් අප්ඩේට් වෙලත් නැහැ, ඒ කියන්නේ රීසන්ට්ලි අප්ඩේට් වෙලත් නැහැ මේ ප්‍රමාණය මීට කලින්. නමුත් 2024 ජනවාරි මාසේ පළවෙනි දිනෙන්දන් මේක වෙනස් වෙනවා ලිවින් කෝස්ට් එක $20,635ක් විදිහට. ඊළඟ එක තමයි ජාත්‍යන්තර සිසුන්ට, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් විශ්වවිද්‍යාලයෙන් පිටත වැඩ කරන්න පුළුවන්, ඒ කියන්නේ සතියකට වැඩ කරන්න පුළුවන් පැය ගණනේ සීමාව පැය 20කට වඩා දීර්ඝ කරන්න ඒගොල්ලන් කලින් අප්ඩේට් එකක් නිකුත් කරලා තිබුණා. මේක 2024 අප්‍රේල් 30 දක්වා එක්ස්ටෙන්ඩ් කරන්න, ඒ කියන්නේ දීර්ඝ කරන්නත් කැනඩා ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. දැනටමත් කැනඩාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන්ට වගේම 2023 දෙසැම්බර් 7 වෙනිදා වෙනකන් ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරන ඇප්ලිකන්ට්ලාට මේ යටතේ 2024 අප්‍රේල් 30 වෙනකන් පැය 20කට වඩා සතියකට වැඩ කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේමයි මේ වෙනකොට ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක, කැනේඩියන් ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක මේ වෙනුවට විකල්ප පරීක්ෂා කරගෙන යනවා. ඒකට අයත් වෙන්නේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරපු කෙනෙකුට සතියකට පැය 30 දක්වා වැඩ කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන විදිහට ඉමිග්‍රේෂන් ලෝ වෙනස් කරන්නත් ඒගොල්ලන් මේ වෙනකොට කටයුතු සූදානම් කරගෙන පවතිනවා. මේ වගේමයි පශ්චාත් උපාධි රැකියා බලපත්‍රලාභීන්ගේ මූලික වැඩ බලපත්‍රයේ කල්ලිකුත් වෙමින් පවතින අයට මාස 18ක් වෙනකන් ඒගොල්ලන්ගේ වර්ක් පර්මිට් එක එක්ස්ටෙන්ඩ් කරගන්න කලින් ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දීලා තිබුණා. මම මේ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් ඉන අය, ඒ කියන්නේ පශ්චාත් උපාධි රැකියා බලපත්‍රය ගැන. මේ එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් මාස 18ක හැකියාව අවස්ථා තුනකදී ඒගොල්ලෝ තාවකාලික ප්‍රතිපත්ති මගින් සනාථ කළා. ඒ වගේමයි 2023 දෙසැම්බර් 31 දක්වා කල්ලිකුත් වෙන PGWP, එහෙම නැත්නම් පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් තියෙන විදේශීය අයදුම්කරුවන්ට සුදුසුකම් ලබනවා. මාස 18ක් වෙනකන් ඒගොල්ලන්ගේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක එක්ස්ටෙන්ඩ් කරගන්න. දෙවනුව අපි කතා කරමු UK වල ඒගොල්ලන් හඳුන්වා දීලා තියෙන අලුත් ඉමිග්‍රේෂන් අනවුස්මන් කීපයක් පිළිබඳව. මේ දින කිහිපය ඇතුළත ඒගොල්ලන් අනවුස් කරපු මේකේ පළවෙනි එක තමයි හෙල්ත් කෙයා වර්ක වීසා බලපත්‍රලාභීන්ගේ යම් කිසි වෙනසක් සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ දැනට තියෙන තත්ත්වයේ. මම මේ කියන නීති ටික 2024 ස්ප්‍රින් සීසන් එකේ ඉඳලා අදාළ වෙනවා. එක්සත් රාජධානිය ස්ප්‍රින්ග් සීසන් එක පටන් ගන්නේ 2024 මාර්තු මාසේ ඉඳලා ජුනි මාසෙ විතර වෙනකන්. මෙන්න මේ සීසන් එක පටන් ගන්නකොට තමයි මේ ඉමිග්‍රේෂන් අනවුස්මන්ට් එෆෙක්ට් වෙන්න පටන් ගන්නෙ. පළවෙනි එක තමයි හෙල්ත් කෙයා වර්ක වීසා ඇප්ලයි කරපු අයට දැනට සෞඛ්‍ය සහ රැකවරණ වීසා අවභාවිතය අවසන් කරන්න ඒගොල්ලන් ආසන්න වශයෙන් සෞඛ්‍ය සහ රැකවරණ වීසා යටතේ එන ඩිපෙන්ඩන්ස්ලා 120,000ක් වගේ නවත්තන්න ඒගොල්ලන් කටයුතු කරගෙන යනවා. මේකෙදි UK ගවර්මෙන්ට් එකෙන් අර්ථ දක්වලා තියෙන ඩිපෙන්ඩන්ස්ලා විදිහට ස්වාමි පුරුෂයා හෝ භාර්යාව, එහෙම නැත්නම් සිවිල් සහකරු හෝ අවිවාහක හෝ විවාහක කෙනෙක්, එහෙම නැත්නම් අවුරුදු 18ට අඩු දරුවන් තමයි UK රජයේ විසින් ඩිපෙන්ඩන්ස්ලා විදිහට හඳුන්වලා තියෙන්නේ. නමුත් 2024 ස්ප්‍රින්ග් සීසන් එකේ ඉඳලා හෙල්ත් කෙයා වර්ක වීසා ඇප්ලයි කරන අයට ඩිපෙන්ඩන්ස්ලා ගේන්න පුළුවන් තියෙන හැකියාව සීමාවේ ගොඩාක් දුරට, සමහර විට මුළුමනින්ම නවතින්නත් පුළුවන්. ඊට අමතරව ස්කිල් වර්ක වීසාවල මිනිමම් සැලරි එක චේන්ජ් වෙනවා. ස්කිල් වර්ක වීසා මාර්ගය සඳහා ඇයදුම් කිරීමට පෙර සෞඛ්‍ය සහ රැකවරණ සේවා
සේවකයන්ට තවමත් අඩු ආදායමක් ලබන්න හැකියාව තියෙනවා. ඒ තත්ත්වය එහෙමම තියෙද්දි කිල් වර්ක වීසා අයදුම් පතක් සඳහා වන සැලරි ත්‍රේෂෝල්ඩ් එක පවුම් 26,200 ඉඳලා පවුම් 38,700 දක්වා වැඩි කරන්න තමා UK ගවර්මන්ට් එක මේ වෙනකොට තීරණය කරමින් පවතින්නේ. ඊළඟ අනවුස්මන්ට් එක තමා ෆැමිලි වීසා පැත්තෙන් ගත්තොත් පවුල් වීසා බලපත්‍රයක් සඳහා වන අවම සැලරි ත්‍රේෂෝල්ඩ් එක ඒගොල්ලන් වැඩි කරන්න කටයුතු කරගෙන යනවා පවුම් 38,700 වෙනකන්. මේක තිබිලා තියෙන්නේ පවුම් 18,600 වගේ ප්‍රමාණයකට. ඒ කියන්නේ 2012 වගේ ඒගොල්ලන් අනවුස් කරපු අනුපාතයට තමා තිබිලා තියෙන්නේ. මේකෙන් අදහස් වෙන්නේ මේ ඉන්කම් ත්‍රෙෂෝල්ඩ් එකට අඩු ඉන්කම් එකක් සහිත අයට ඒගොල්ලන්ගේ රිලේටිව්ස් ලබ UK වලට ගෙන්න ගන්න පුළුවන් හැකියාව ගොඩාක් දුරට මේ අලුත් අනවුස්මන්ට් එක අප්ඩේට් එකක් වුණාට පස්සේ සීමා වෙයි කියන එක. ඒ වගේමයි ස්ටුඩන්ට් වීසා පැත්තෙන් ගත්තොත් 2024 ඉඳලා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන අයට ඩිපෙන්ඩන්ට්ස්ලා ගෙනියන්න පුළුවන් හැකියාව ගොඩාක් දුරට සීමා කරලා තියෙනවා. මේකෙදී ඒගොල්ලන් කටයුතු කරගෙන යනවා UK වල ස්ටුඩන්ට් වීසා ඔස්සේ එන අය ස්ටුඩන්ට් වීසා එකක් අවභාවිතා කරන ප්‍රමාණය සහ එක්සත් රාජධානියේ තියෙන උසස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න, උපාධි මාර්ගය සමාලෝචනය කරන්න, රජය සංක්‍රමණ උපදේශන කටයුතු පිළිබඳ කමිටුවකින් ඉල්ලා සිටින්න ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලන් ගොඩාක් දුරට කටයුතු කරගෙන යන්නේ හොඳම තත්ත්වයේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙකුට UK වල අවස්ථාවක් ලබා දෙන්න, ඉස්සරහට ඉගෙන ගන්න, එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය ලබා ගන්න. අද දවසට දෙන තින අනවුස්මන්ට් එක තමයි ඔගලන්ට මම අද සඳහන් කළේ. මේ වගේ අලුත් ඉමිග්‍රේෂන් අප්ඩේට්ස්, එහෙම නැත්නම් අලුත් ඉමිග්‍රේෂන් අනවුස්මන්ට් පිළිබඳව ඔයගලට දැනුවත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි සූදානමින් ඉන්නවා අලුත් අනවුස්මන්ට් එකක් ලැබුණු සැනින් ඔයගලන් මේ පිළිබඳව දැනුවත් කරන්න.